තෙරුවන් සරණයි මගේ දරුවෝ හැම දෙනාට. ඉතින් මට හිතුණා තවත් ආයෝජන සැලැස්මක් පිළිබඳව ඉතාමත්ම අඩු මුදලක් ආයෝජනය කළා ලොකු ප්‍රතිලාභයක් ලබා ගන්නට පුළුවන් තවත් ඉතාම ප්‍රබල ආයෝජන සැලැස්මක් පිළිබඳව දරුවන්ව දැනුවත් කරන්න ඕනේ කියලා. ඇත්තටම පුතේ මේ සුබදාහමේ ඕනතරම් ආයෝජන සැලැස්මවල් මේ සුබදාහම අපිට දීලා තියෙනවා. සුබදාහම තුල තියෙනවා. නමුත් අපි දන්නේ නැහැ මේක හරි විදියට අපේ ජීවිතයට එකතු කරගන්න. අපිට ඒ පිළිබඳව හරි නිශ්චිත විදිහේ අපි කියනවා සැලැස්මක් නැහැ. ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියලා අපි දැනුවත් නැහැ. මෙන්න මේ හේතු නිසා අපිට බොහෝ වෙලාවට මේ සුබදාහම දීලා තියෙන හරිම අතිවිශිෂ්ට ආයෝජන සැලැස්මවල් මඟ ඇරෙනවා. ඉතින් ගොඩක් වෙලාවට දැන් මේ ළඟදී එක දරුවෙක් පේජ් එකට පණිවිඩයක් කියවලා තිබුණා. මම කරන්නේ ලනු බිස්නස් එකක්. මේ දවස්වල වැස්ස. ඒක නිසා ලනු බිස්නස් එක කරන්න විදියක් නැහැ. ඉතින් කන්න බොන්නවත් නැහැ. එහෙම තමයි කියලා තිබුණේ. එතකොට මේ විදිය චින්තනයක් තියාගෙන කවදාකවත් ඔබට ස්වයංපෝෂිත ජීවිත තත්ත්වයකට එන්න බෑ පුතේ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. කවමදාකවත් ස්වයංපෝෂිත ජීවන තත්ත්වයකට එන්න බෑ මේ විදියට තමන්ගේ චින්තනය තියාගෙන. තමන් ලනු කර්මාන්තයේ යෙදෙනවා නම් ඒකට අමතරව තව මොනවා හරි පුංචි හරි කර්මාන්තයක් තමන්ට තියාගන්න ඕනේ. හදිස්සියේ වැස්සක් ඇවිල්ලා හදිස්සියේ මොනවා හරි දෙයක් වෙලා තමන්ට ඒ කර්මාන්තයේ යෙදෙන්න බැරි වුණොත් තවත් මුදල් ලැබෙන ක්‍රමයක් තමන් ගාව තියෙන්න ඕනේ. ඒක එහෙමම තමයි. දැන් අපි හිතමු ඔබ වෙනත් කර්මාන්තික ඊට හාත්පසින්ම වෙනස්. ඒක තමයි මම මේ අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ පාඨමාලාව දරුවන්ට ලබා දීලා තියෙන්නේ. ඒ තුළින් දරුවන්ට අන්තර්ජාලය හරහා තාම විශ්වාසවන්ත ක්‍රම තියෙනවා. ඒ පිළිබඳව සියල්ලම පිළිබඳව වීඩියෝ 71ක මම පාඨමාලාවක් දරුවන්ට හදලා තියෙනවා. අවශ්‍ය දරුවන්ට ඒක ලබා ගන්නට පුළුවන්. ඒකේ සියලුම දේවල් පිළිබඳව මම කතා කරනවා. දැනුම ලබා දීලා තියෙනවා. ඒවට සම්බන්ධ වෙන්න සම්බන්ධ වෙලා දැනුම ලබා ගන්න. මේ අපේ ලංකාවට මේ තැන ඇවිල්ලා තියෙන දැනුවත්කම නැති නිසා සහ සමහර දරුවෝ හරි ලැජ්ජයි තමන්ගේ ප්‍රතිරූපිත හානි වෙයි කියලා මේ තමන්ට මුදල් ලැබෙන විවිධ ආදායම් මාර්ගවලට යොමු වෙන. දැන් අපි හිතමු තමන්ගේ එළවළු අතිරික්ත අලෙවි කරන්න තව කෙනෙක්ගෙන් ඒක මිලට ගන්නවද කියලා අහන සමහරලාට දරුවෝ ලැජ්ජයි. මෙහෙම අපි හරි දේ කරනවා නම් අපි මේ කරන දේ තමන් වවන දේනේ තමන් අලෙවි කරන්නේ. ඒක ගැන දරුවෝ ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. ඒක මේ ප්‍රායෝගිකව මමත් සිද්ධ කරා. ඇයි මම සිද්ධ කරනවා නම් ඇයි මගේ දරුවන්ට බැරි? ඉතින් මට ඒකත් මේ වෙලාවේදී මතක් කරන්න ඕනේ. දැන් අපි දැන් මේ ක්‍රමවේදය පිළිබඳව අපි කතා කරමු. සාමාන්‍යයෙන් මේ සුබදාහම ගත්තාම විවිධ දේශගුණික තත්ත්වයන් තුල වැඩෙන භෝග තියෙනවා. ඊට පස්සේ විවිධ ඒක කාල පරාස තියෙනවා. සමහර වෙලාවට මාස 6ක් බලාගෙන ඉන්නට ඕනේ, අවුරුදු ගණන් බලාගෙන ඉන්නට ඕනේ. ඒ වගේම කෙටි කාලීන භෝගයක් තියෙනවා. ඉතින් දැන් මේ වෙලාවේදී ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් අපි කිව්වොත් එහෙම දැන් අපි ෆික්ස් ඩිපොසිට් එකක් දැම්ම කිව්වොත් ඒ දාලා අපි මාස 3ක් බලාගෙන ඉන්නවා. ඒකෙන් එන පොලිය අතට ගන්න. ඒකත් වඩා ශීක්‍රව තමන්ට මුදල් 24 ගුණයකින් 8 ගුණයකින් 24 ගුණයකින් විතර වැඩි කරන ක්‍රමයක් තමයි අද මම දරුවන්ට කියලා දෙන්න හදන්නේ. මොකද්ද මේ ක්‍රමය? මේක තමයි මුං වගාව. මේක හරිම ලේසියෙන් ඔබ සිද්ධ කරනවා නම් කරන්න පුළුවන් දෙයක්. ඒ වගේම ඔබට ඉතාම ප්‍රබලව ලාභ ලබා ගන්නත් පුළුවන් ක්‍රමයක්. දැන් බලන්න මට මේකෙදි මම මේක ඔයගලන්ට පෙන්නන්නේ සාමාන්‍ය විදිහට මේක දිහා බලන්න නෙමෙයි. මේක දිහා අපි ලොජිකල් පවර් එකෙන් බලන්නට ඕනේ. දැන් බලන්න අපි දන්නවා සාමාන්‍යයෙන් අපි මුං ඇට 500ක් ගත්තා කියමුකෝ. අපි හිතමු මුං ඇට කිලෝ එකක් ගත්තා කියලා. දැන් මේ වෙනකොට වෙළඳපොලේ මුං ඇට කිලෝ එකක් රුපියල් 800 පිට විතර තමයි යන්නේ. අපි හිතමු රුපියල් 500යි කියලා. 500කට මුං ඇට කිලෝ එකක් ගත්තොත් ඒ එක මුං ඇට ඔබට මේ ඔක්කොම වැඩ ටික කරන්න යන්නේ දවස් 45යි. දවස් 45යි ඔබට යන්නේ එක මුං ඇටයක් මේක පැලවෙනවා. ඔබට මම කලින් කියලා දීලා තියෙනවා මුං වගාවේදී තියෙන ප්‍රබලතම
දේ තමයි මේක රනිල කුලී භෝගය. මේකට ගොඩාක් පෝර අවශ්‍ය නැහැ. මේකට අවශ්‍ය කරන නයිට්‍රජන් ප්‍රමාණය මෙයාම හදා ගන්න දන්නවා. කොහොමද හදන්නේ? මේකේ තියෙන රයිසෝබියම් බැක්ටීරියා එක මේ මූල ගැටිතිවල තියෙනවා. මේක පොහොර වයිකෝලේ තියෙන නයිට්‍රජන් තිර කරගැනීමෙන් මේකට පෝර අවශ්‍ය කරන පෝර ටික සකස් කරනවා. මුඩු බිමක වුණත් ටිකක් කොළ ටිකක් දාලා ලාඩප්ප ටිකක් දාලා ඔබට හරි ලස්සනට මේක හදා ගන්න පුළුවන්. ඒ වගේම මේක එක තැන හදන්න පුළුවන්. ඒ කියන්නේ මුන් දැන් අපි සමහර වෙලාවට ගස්වල විවිධ ශාකවල අපිට තියෙනවනේ පරතරයක් තියන්න ඕනේ. එහෙම තියෙනවනේ මේක එහෙම නැහැ. මේ විදියට එක ළඟ එක ළඟ එක ළඟ බීජ දාලා මේ විදියට මුන් වැටි හදන්න පුළුවන්. දැන් මේක මේ විදියට හදලා දැම්මට පස්සේ එක බීජයක් පැලවෙලා මේ විදියට එනවා. දැන් ඔබ බලන්න මට පෙන්නන්න ඕනේ මෙන්න මේ යථාර්ථය. මේ එක බීජයක් පැල කරාට පස්සේ මේකෙන් එනවා බීජ ඝන, බීජ පොඩ්ස්, ඒ කියන්නේ කරල්. එතකොට එක කරලක තියෙන ඔබට පේනවාද 1 2 3 4 5 6 7 8 9 10. අපි සාමාන්‍යයෙන් දල වශයෙන් 10යි කියලා කියමු පුතේ. එතකොට මේ 10 ඒවා 1 2 1 1 ගහකේ. 1 2 3 4 5 6යි. එතකොට 60 ගුණයක්. එක බීජයක් 60 ගුණයක් අපිට වර්ධනය කළ දෙනවා. එතකොට මේකේ කාල සීමාව කීයද? දවස් 45යි. දවස් 45කට එක බීජයකින් 60 ගුණයක් ඔබට බීජ ලබා ගන්න පුළුවන්. හරිම අඩු නඩත්තු වියදමකින් මේ මුං වගාව මම ඔබට කියලා දීලා තියෙනවා. විදුලි වළල්ලේ අභ්‍යාසයේ, විදුලි වළල්ලේ අභ්‍යාසයේ හැමතිස්සෙම මේ වගාවන් වලට කරන්න. එතකොට කිසියම් ගැටලුවක් වෙන්නේ නැතුව, කිසිම මේ ප්‍රශ්නයක් වෙන්නේ නැතුව ඔබට හරිම නිරෝගී මුං වගාවක් ගන්න පුළුවන්. යන්තම් දෙලිර රෝගයක් ආවට මේ ගැන වැඩි හිතන්න එපා. මේ ශාක ඉතාම හොඳින් ඔරොත්තු දෙන ශාක. එතකොට ඔබ රුපියල් 500ක් 500ක් දීලා මුංගට කිලෝ කිලෝ එකක් ගෙනාව කියමු පුතේ. එතකොට ඒ මුංගට 500දී මුංගට කිලෝ එකක් ගෙනල්ලා රුපියල් 500යි ඔබට වැය වුණේ. මේ රුපියල් 500 අපි හිතමු එක ගහකින් අපි දැන් මේ කරල් එක බීජයකින් ඔබට බීජ 60ක් ලැබුණාට අපි මේක අරගමු 30යි කියලා. එතකොට ඔබ 500 වැඩි කරන්න ඕනේ 30. ඔබට නිකන් මුංගට කිලෝ එකකින් ඔබට ලැබෙන රුපියල් 15,000ක ආදායම. එතකොට දැන් ඔබට තේරෙන්න ඕනේ මේවා මේ සෝමාදහමේ තියෙන මුදල් Tamanට ලබා ගන්න පුළුවන් ක්‍රම. හරිම ලේසි මුදල් ලබා ගන්න පුළුවන් ක්‍රම. ඔබට මේක දාලා නිකන් තියෙන්න ඉන්න විතරයි තියෙන්නේ අමතර ආදායම් මාර්ග. මේ අමතර ආදායම් මාර්ග වලට දරුවෝ යොමු වෙන්න ඕනේ. මේ අමතර ආදායම් මාර්ග ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට කොහොමද මේක අලෙවි කරන්නේ? මේකේ අලෙවි කරනකොට කුණු වෙනවා එහෙම දේවල් නැහැ. මේක හොඳට මුං ඇට ටික කඩාගත්තට පස්සේ හොඳට වේලන්න. අපි සාමාන්‍ය මුං ඇට කඩන්නේ මෙහෙම කළු පාට ගහනකොට. මේකත් හරියට භාවනාවක් වගේ. අපිට හරියම සැනසීමේ මුං ඇට ටික නෙලා ගන්න පුළුවන්. ඒ නෙලාගෙන ඒ ටික ඔබට ඉරාවුවේ දාලා හොඳට වේල ගන්න ඕනේ. හොඳට කර වෙනකම් වේලගෙන ඊට පස්සේ ඔබට මුං පියලි වෙන් කර ගන්න පුළුවන්. වේල ඒ පියලි වෙන් කරගෙන ඇට ටිකත් ආයේ නැවත හොඳට කර වෙන්න වේලගෙන ඔබට ගබඩා කරන්න පුළුවන්. කිසිම රසායනික ද්‍රව්‍යයක් අවශ්‍ය නැහැ. කිසිම රසායනික පෝරක් අවශ්‍ය නැහැ. හරිම ලේසියට මේක කරන්න පුළුවන්. ඉතින් මේවා ප්‍රායෝගිකව මම කරන දේවල්. මම ජීව තාක්ෂණ වේදිනියක් වුණාට, මම පරේක්ෂිකාවක් වුණාට, මම මේ සෝමාදහමත් සමග ඒකාත්මික වෙලා මේ සෝමාදහමේ තියෙන සියලුම දේවල් පිළිබඳව හැම වෙලාවෙම මම අධ්‍යයනය කරනවා. ඒකෙන් දරුවන්ගේ ජීවිත සාර්ථක කරගන්න, ඒගොල්ලන්ගේ ජීවිත සෞභාග්‍යමත් කරන්න හැකියාව තියෙන හැම ක්‍රමයක්ම මේ විදියට ඔබට තේරෙන විදියට සරලව, ඒ වගේම මේක ප්‍රායෝගිකව කොහොමද ජීවිතයට එකතු කරගන්නේ කියන කාරණය හැම වෙලාවෙම ලබා දෙන්න උත්සාහ කරන්නේ එකයි. ඒවයින් ඔබ ශක්තිමත් වෙනවා කියලා මම දන්නවා. දැන් මේ මට සමහර දරුවෝ පණිවිඩය වෙනවා. මම කොළ වගාම පිළිබඳව දරුවොත් එක්කලා කතා කරා කොහොමද මේක කරන්නේ කියලා. සමහර දරුවෝ මගේ වැඩමුළු වලට සම්බන්ධ වෙනවා. මේ කොළ වගාව සිද්ධ කරලා ඒ කොළ වගාව කොළ පලා මිටි විකුණලා ඒකෙන් මුදල් එකතු කරගෙන එහෙම සම්බන්ධ වෙච්ච දරුවෝ වෙනවා. ඒක මේගොල්ලෝ ඒගොල්ලන්ගේ ජීවන මාර්ගයේ විදියටත් හදාගෙන තියෙනවා, මුදල් ලබා ගන්න මාර්ගයේ විදියට.
විදිහට. ඒ විදිහට කොටා දරුවෝ ඉන්නවා නිවැරදිව මේ 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 දැනුම හරි විදිහට දැනුම ප්‍රායෝගිකව යොදා ගන්න දන්නේ නැතිකම තමයි ගොඩාක් වෙලාවට දරුවන්ට තියෙන්නේ. ඒ වගේම තමන් හදන තමන්ගේ ගෙවත්‍ය අතිරික්ත කවදාකවත් අලෙවි කරන්න ලැජ්ජ වෙන්න එපා. ඒක අනිවාර්යයෙන්ම ඔබ සිද්ධ කරන්න ඔබේ ගෙවත්‍ය ඉඳ තියෙනවා නම් කරන්න. ඊළඟට මම අනිත් පුංචි දෙයක් කියන්නද, දැන් මේ මුං වගාව කරන්න ඔබට ඉඳ නැහැ කියලා හිතෙනවා නම් සාමාන්‍යයෙන් ඔබට නිකන් සාමාන්‍යයෙන් අපි කියමු අපි ඒකට කියනවා මේ මෙහෙම ඉඳ නැත්තම් ඔබට පුළුවන් පෝච්චි ටිකක් හදාගන්න. එහෙම නැත්තම් උළු කැටි ටිකක් හදලිවලන උස් පාටි ටිකක් හදාගන්න. මේකේ මේ මුල් ගොඩාක් යටට යන්නේ නැහැ පුතේ. හරිම ලේසියෙන් මේක හදාගන්න පුළුවන්. එලිමහනේ Tamanට තියෙන තැනක හදාගන්න. වෙන දෙයක් ඕනේ නැහැ. ඔබට මේක gedara කන්න. දැන් අපි දන්නවා මුං කිලෝ එකක් රුපියල් 800 නම් ඔබට මුං අට ටික gedara හදාගන්න පුළුවන්. gedara කෑමට හදාගන්න පුළුවන්. ඉතින් මේක ඉතාම හොඳ ආයෝජනයක්. දරුවන්ට මම කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම මේ වෙලාවෙදී ඔබට හොඳට මේවා අලෙවි කරන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට ওই බීජ ඇට නිෂ්පාදනය කරන අයට ඔගොල්ලන්ට මේවා දෙන්නත් හැකියාව තියෙනවා. ඉතින් මේ වගාවන් වලට යොමු වෙන්න ඉතාම සාර්ථකව අමතර ආදායම් මාර්ග ඔබට මේවයි ලබා ගැනීමේ හැකියාව තියෙනවා මතක් කරන්න. ඉතින් ඒ වගේම දරුවන්ට මතක් කරන්න ඕනේ සෞභාග්‍ය රන්දුරු ටූ වැලමුළුව මේ දීලා තියෙන මුදල් ආකර්ෂණ අභ්‍යාසවලින් ප්‍රතිඵල ගන්නට බැරි වෙච්ච ඕනම දරුවෙකුට සෞභාග්‍ය රන්දුරු ටූ වැලමුළුවට සම්බන්ධ වෙලා ඒගොල්ලන්ගේ ආධ්‍යාත්මික ගැටලු වලට නිවැරදි විසඳුම් ලබාගෙන නිවැරදි මාර්ගෝපදේශනය ලබාගෙන ඉතාම හොඳින් අභ්‍යාස කරන්නට අවශ්‍ය කරන මානසික පරිසරය ආධ්‍යාත්මික පරිසරය හදාගන්නට පුළුවන්. ඒ වගේම මුලින් කිව්වා වගේ මේ අන්තර්ජාලයෙන් මුදල් ලිපේ මේ පාඨමාලාවට අවශ්‍ය ඕනම දරුවෙකුට සම්බන්ධ වෙන්නට පුළුවන් ලංකාව හිටියත් පිටරට හිටියත්. මොකද ඒක මම දරුවන්ට නිදහස් වෙලාවෙදී ඔබ කොයිතරම් කාර්යබහුල ඔබ කොයිතරම් වැඩ රාජ්‍ය කාර්යවලයේද පුංචි දරුවොත් එක්කලා වැඩ කරත් දරුවන්ට හරිම ලේසියෙන් නිවාඩු වෙලාවෙදී මේ පාඨමාලාව ලබා ගන්න පුළුවන්. වීඩියෝ 71ක් තියෙනවා මේකේ. විවිධ අන්තර්ජාලය හරහා මුදල් ලිපයන්න පුළුවන් විශ්වාසනීය විවිධ ක්‍රම පිළිබඳව මම මේකදී දරුවොත් එක්කලා කතා කරනවා. අවශ්‍ය දරුවන්ට සම්බන්ධ වෙලා ඒ දැනුම ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අනිත් විශේෂිතම කාරණේ තමයි සෞභාග්‍යයේ ආශිර්වාද පරිලු කට්ටලේ සාහිරු මැනින් දරුවන්ට ලබා ගන්නට පුළුවන්. මේක ලබා ගැනීමේදී අනිවාර්යයෙන්ම මගේ අභ්‍යාස කරලා නිවැරදිව ප්‍රතිඵල ලබා ගන්න දරුවන්ට පමණයි මම මේ බලගන්න ලැබන්නේ. අවශ්‍ය දරුවන්ට ලංකාවේ හිටියත් පිටරට හිටියත් ඉව ලබා ගැනීමේ හැකියාව තියෙන බව මතක් කරන්නට ඕනේ. මේක තමයි කියන්න තියෙන්නේ ඕලු නෙළුම් මානෙල් වර්ග දරුවන්ට ලබා ගන්න පුළුවන්. ගොඩාක් දරුවෝ මේ කාබනික එළවලු පළතුරු පිළිබඳවත් විමසනවා. මේ දවස්වල වැස්ස හින්දා හරීම ටිකයි තියෙන්නේ පුතේ. තියෙන ටික හැමදාම ලබා ගන්න දරුවන්ට මම කොහොම හරි යවනවා. ඉතින් වැඩිපුර තියෙනවා නම් අනිවාර්යෙන් page එකේ සඳහන් කරනවා. ශාරජී සිම්පල් ලයිෆ් FB page එකට පහල description box එකේ තියෙනවා page එකේ link එක. දරුවන්ට එන්නට පුළුවන් මේ nil පාටින් තියෙන link එක click කරලා page එකට එන්න, page එකට like කරන්න. මේ වැඩමුළු වලට පාඨමාලා වලට ආශිර්වාද පරිගු සාහිරුමණික් ලබා ගන්නට අවශ්‍ය නම් මල් ලබා ගින්න ගන්නට අවශ්‍ය නම් ගෙදරටම මේ සියලු දේ ඔබට දවසටම ලැබීම ලබා දීම සිද්ධ කරන අවශ්‍ය දරුවන්ට ඇනුම් කළ ලබා ගන්නට පුළුවන්. ඒ වගේම ඒකේ දරුවෝ ගොඩක් අය අහලා තිබිච්ච දෙයක් තමයි කොහොමද මැසේජ් එකක් එවන්නේ. ඒක දන්නේ නැහැ සමහරවිට කමෙන්ට් වල දාන්න තියෙනවා. කමෙන්ට් වල දාන්න එපා. උද තියෙනවා දැන් මේ මේ පේජ් එකට ආවට පස්සේ පේජ් එකේ උද තියෙනවා නිල් පාට කොටුවක්. ඒ නිල් පාට කොටුවේ සුදු පාටින් ලියලා තියෙනවා සෙට් මැසේජ් කියලා. අන්න ඒකට තමයි ක්ලික් කරලා ඔබ එකතු කරන්නට ඕනේ. පැහැදිලිද? ඒ ටික තමයි කියන්න තියෙන්නේ. channel එක subscribe කරලා තියාගන්න, bell icon එක click කරලා තියාගන්න. අපි තවත් video එකකින් නැවත හම්බ වෙමු. ඒ වගේම නිවැරදිව අභ්‍යාස කරන්න, නිවැරදිව මේ දීලා තියෙන සියලුම දැනුම තමන්ගේ ජීවිතයට නිවැරදිව භාවිතා කරන්න, තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය නිවැරදිව තමන් ඒකාකාරීව ඉහළ පරාසයක තියාගන්න උත්සාහ කරන්න කියලා දරුවන්ට මතක් කරනවා. චකිතයෙන් මිදෙන්නට ඕනේ. මේ සියලුම මාර්ග ඔබට පේන්න පටන් ගන්නෙ ඔබ චකිතයෙන් මිදුණහම. ඔබේ හිතේ චකිතය නැතුව ඔබ සැනසීමේ හරිම ආදරණීයව හරිම විශ්වාසයෙන් මේ අභ්‍යාස කරනකොට ඔබට ප්‍රබල
ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. ඒව තමයි ඔබට මේ ශරාජි සිම්පල් ලයිෆ් FB page එකේ පහළට පහළට ගිහිල්ලා බලන්නේ දරුවන්ට පෙනේ කොයි තරම්ද දරුවෝ ප්‍රතිඵල ලබාගෙන තියෙනවද කියන. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. තෙරුවන් සරණයි මගේ දරුවෝ හැමදෙනාට. channel එක subscribe කරලා all option එකේ ඇටිටි bell icon එක click කරන්න කියලා මතක් කරනවා. මොකද ගොඩක් දරුවන්ට මේ මේ පාඩම් මාලාව පුතේ මම එක දිගට අරගෙන යනවා. සමහර වෙලාවට සමහර ඒවායේ ගැටලු සමහර videos වල තමයි මම කතා කරන්නේ. ඒක නිසා එක දිගට දාන videos හරියට බලාගෙන යන්න කියලා දරුවන්ට මතක් කරන්න ඕනේ. එහෙනම් අපි තවත් video එකකදී නැවත හම්බ වෙමු. තෙරුවන් සරණයි.